ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපලේ සිට සෞදි අරාබියේ ජෙඩා බලා ගුවන්ගත වී තිබූ මාටින් එයා ගුවන් සමාගමට අයත් DC-8 ගුවන් යානය කිසිවෙකු නොසිතූ අන්දමින් අනතුරකට ලක් වුණා. ඒ මක්කම බලා ගමන්ගත් වන්දනාකරුවන් 182ක් සහ යානයේ කාර්ය මණ්ඩලය 9 දෙනෙකුගේ අවසන් හුස්ම පොද සප්ත කන්‍යා කඳුපා මුලදී වාතලයට මුසු කරමින් සුරබයා සිට ජෙඩා දක්වා ගමනේදී යානයේ එක් නැවතුමක් ලෙසට සටහන් වූයේ කඩුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලයි. කඩුනායක ගුවන්තොටුපල වෙත යානයේ ගොඩවැස්වීමට සූදානම් වන අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇති බව එවකට පළ වූ වාර්තාවල සඳහන් වුණා. එම වාර්තාවලට අනුව යානයේ ප්‍රධාන නියමුවන් සහ ගුවන්තොටුපල අතර පැවති සම්බන්ධතාවල යම්කිසි අනාබෝධ තත්ත්වයක් පැන නැගී තිබුණා. නියමුවන් විසින් ගුවන් යානයේ ආරක්ෂිත උස මට්ටමට වඩා පහළින් ගමන් කරවීම මෙම අනතුරට හේතු වූ බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව තිබුණා. යානයේ එක් තටුවක් පර්වතයේ ගැටීමත් සමග සමබරතාවයේ ගිලිහි ගොස් කඳුවැටියේ ගැටී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ගියා. අනතුරට පත් ස්ථානය වෙත ළඟාවීම ඉතා දැඩි ලෙස දුෂ්කර වීම සහ සිරුරු සියල්ලම පාහේ දැඩි ලෙස විනාශ වීම නිසා මියගිය පුද්ගලයන් 190කගේ සිරුරු කොටස් අනතුර සිදු වූ කඳු ශිකරයේ පාවමුළුම මිහිදන් කර ඥාතීන් විසින් සිහිවටනයක් ඉදු කරනු ලැබුවේ ඔවුන් සිහිවීම පිණිසයි. එක් ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා විසින් සිය මව් රටට රැගෙන ගොස් තිබුණා. අනතුරින් පසුව යානයේ ඉතුරු වූ ටයරයක් නෝටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට ගුවන් යානා අනතුර සිහිවීම පිණිස තබා ඇති අතර පසුව අනතුරින් මියගිය ප්‍රධාන ගුවන් නියමුවාගේ ඥාතීන් විසින් මියගිය කාර්ය මණ්ඩලයේ නම ඇතුළත් සිහිවටනයක්ද එම ස්ථානයේදී ඉදි කරනු ලැබුවා. මේ වෙලාවේ මේ ගුවන් යානාව 9කුත් ගානට අපේ මේ නෝටන් නගරේ ඊටම පහකින් ගමන් කර පසුව 10:10 වෙනකොට තමයි ගුවන් විදුලි පණිවිඩයක් ලැබුණේ. මෙහෙම ගුවන් යානාවක් කඩා වැටිලා තියෙනවා සප්ත කන්‍යා කඳු වැටියේ කියලා. ඊට පස්ව ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වැනි දේවල් ලැබිලා මෙහි සැරිසරලා තන හොයාගෙන ඒ විස්තර ගුවන් විදුලියෙන් දුන්නා. පසුදින පාන්දර මේ පොලිසිය රාළාමිල 6 දෙනෙකුත් මාත් කන්දමුදුනට ගියා. ඒ ගියilla බලපුවම අපි මල කන්දන් දෙකක් හොඳ මල කන්දන් තිබිලා ඒ වගේ නිශ්චල රටට අනික ඔක්කොම කෑලි හොයන්න බෑ. කුඩු කෑලි වෙලා මේ මරක් කළා ඇවිල්ලා ඒව ඔක්කොම රෙලි කෑලි ලෝකෙල උඩම ආදාහනය කරා. පසුව මේකේ කෑලි ගෙනල්ලා මෙතන පොලිසිය ඉස්සරහ පිට ගොඩ ගහපු දවසේ මේ ටයරක තිබුණා. ඒ වෙලාවේ මහතුරු ඔක්කොම ඉස්සරහ පිට මම මේ ටයර කරන් අයින් කරලා මේ අකුරු ටික මේකේ ලිව්වා. මේක සිහිවටනයක් වශයෙන් තියාගන්න. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.